අයිබෝවන් ඔබ කොන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකීප ප්‍රතිමේ නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත රජී වේදම් පියව ගන්න අගමැතිගෙන් අතුරු සම්මත ගිනුම අංගොඩ ලොක්කාගේ තවත් කෙරුමක් කෝටි 3ක කුඩුත් එක්ක පොලිස් දැලේ අලි මිනිස් ගැටුමට ජනපති වසර දෙකක් කල් දෙයි පාස්කු ප්‍රහාරය ගැන හිටපු ආරක්ෂක ලේකම්ට ලිඛිතව කිසිම දෙයක් ලැබී නැහැ පැය 8ක් ලයිට් ගියාට ඇමති පලි නැහැ ආයේ වෙන්න ඉඩ තිබිය යුතුත් නැහැ කැබිනට් මතය හෙළිවේ මාතලේ නගරාධිපති ඩල්ජිත්ගේ වැඩ තහනම් අවුරුදු 36කට පස්සේ රටේ අනුග්‍රහය මට ලැබුණා මෝටර් වියෙන් රටේ නම රැඳු මාලගමුව කියයි 51 දිනක් මරු තුරුලට යව නවසීලන්ත ඝාතකයා දිවි ඇතිතෙක් සිරගෙට රජයේ හඳුන්පා දුන් පුනර්ජීවන පැකේජය තුලින් කොවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකියාව ලැබුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් උයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ලබන මාස පළමුවෙන්දා සිට දෙසැම්බර් මාසය දක්වා රජයේ වේදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිනුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා. එම ගිනුම පිළිබඳ විවාදය අද ආරම්භ වූ අතර ඒ හෙට දිනේද පැවැත්වීමටයි නියමිත. ඉන් අනතුරුවයි අතුරු සම්මත ගිනුම ඡන්ද විමසීමක් සහිතව හෝ රහිතව සම්මත කර ගැනීමට නියමිත වැත්තේ. कोविड वाली पास लॉकडाउन आरंभ कर लाख मनवा तेरू मरगना पुलूल पैकेज जनता रटी व्यवसाय देशीय कर्म अंत करवाट अभी नशित आकार आर्थिक कटयुत कर्मी तंदी इन हेकला तीन अपन आयन आदाय नशित वेला तीन मेवन पशु कृतमी जनाधिपत सौभाग्य दैक्म प्रतिपद प्रतिपत्ति मालावे इद्रिपत्कलि मे प्रतिपत्य देशीय व्यापारिक मूलिक करगत प्रतिपत्य मे प्रतिपत्य तुल रटे हेम हस्सक मुल्लक सिद्धन पूर्वशी गुगे मूलिका ऐतिहासिक एक आर्थिक वशी बलगन सुरक्षित रटक जीवती मे अभिलाषे उदाहर दे नवती नो मे हेम अमात्यांश कटम पवरन विषय पते अध्ययन करो हम सौभाग्य बैक्म कराया महावती ताम पहली विषय दहनमे नवंबर मस जनाधिपत पत्न को नव राज्य पत्कर गांड अलु तारीख प्रतिपत्यालिंग रटट हो आर्थिक आस्ताव पार्लमेंट सुत राज्यपति आई मिकल मेघ बिलपत संशोधन फिब्रवरी मसे दी मावीपत सूदा मुतिदा बहुत बल अद विपक्ष इक बाधाला तत्व तमाइ अद सिद्धवेला विश्व विश्व वर्ष विनमें परपूरक हस्तमेंट मे सभा विश्व विश्व वर्ष सेप्टेबर सीट डिसेबर दाका मस हर काल रजीदार रुपया बिलियन एक दस नमसी कर सह एवं रुपया बिलियन एक दस तुनसी नया सीमा अनुमत कर तमाइ मे पारिपूरिक हस्तमेंट इधिपत करा मैं शील पारिपूरिक हस्तमेंट विश्व विश्व वर्ष सदा विसर्जन पारात्मक अभी इधिपत कर गरु कथा नायक तुम अद मे रट आर्थिक दित्त मूल्य अर्बुदेट हसुलाति पलवनी कदमाई मे कोविड अर्बुदेट पेरसित पेवत मेरटे नय पिलिबंद पेवतेन अर्बुदे एक देयाकार एक राज्य आदायम किसी से प्रमाणवत नवीम राजे वियदम सकस्कर गनीम देख विदेश मूल्य वलिन लबागन्नाल नय गेवीमट तिबेन्नाव दारुनु अपहसुतावे दारुनु अर्बुदे එතකොට රාජ්‍ය සේවයේ එක් එක් අංශ වඩාත් කාර්යක්ෂම සේවාවන් විදියට ඇතැම් අංශ තිබෙනවා වගේම ඇතැම් අංශ ඉතාමත්ම දුර්වල තත්ත්වයන්ගෙන් තිබෙන බව අපි දන්න දෙයක්. එහෙමනම් අපි රාජ්‍ය සේවයේ අද තිබෙන 30%ක වගේ කාර්යක්ෂමභාවය අපි කොහොමද රටේ සංවර්ධනය සඳහා වඩාත් වේගවත් කරන්නේ? මම විශේෂයෙන්ම විශ්වාස කරනවා සෞභාග්‍ය දැක්ම රජයේ වැඩපිළිවෙලට මේ සම්බන්ධයෙන් රජයේ කාර්යක්ෂමතාවය පිළිබඳව ඒ වැඩපිළිවෙල ඇතුළත් තිලා වෙලා තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒක නිසා අපි ඒ ගැන සතුටු වෙන්නට ඕනේ.
අද අද මංගල කතාව කරනකොට එක මන්ත්‍රී කෙනෙක් අද පටන් ගත්තේ එම කියලා නිකන් කියේ මේ අය බලාගෙන ඉන්නව ඇති කියලා මේ ආර්ථිකය වැටෙනකම් බලාගෙන ඉන්නවා කියලා. අපි එහෙම බලාගෙන ඉන්නේ නැහැ. රජයේ ප්‍රගතිශීලී ආයෝජනය ගැන අද අගමැතිතුමා කතා කළා. ඒක හරි මාර්ගයේ ආයෝජනය ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි රට ඉදිරියට යන්න ඕනේ ක්‍රමය. ණය ගැනීමෙන් නෙමෙයි. ප්‍රගතිශීලී ඒවා වලට අපි අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා ආර්ථිකයේ. අපි දැන් ඉදිරිපත් කොට ඇති අතුරු සම්පත් ගිණුමෙහි පුනරාවර්තන වේදම් සඳහා රුපියල් බිලියන 987කුත් මූලධන වේදම් සඳහා රුපියල් බිලියන 334කුත් ණය ආපසු ගෙවීම සඳහා බිලියන 423කුත් වෙන් කරලා තියෙන බව ඔබතුමා දැනටමත් දන්නවා. මෙය දැවැන්ත මුදලක් බව අපි දන්නවා. ඒ නිසා තමයි මා හිතන්නේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නේ අපිට මේක කලමනාකරණය කරගැනීම බැරි වෙයි කියලා. අපි පසුගිය කාලෙදී ඇහුණා විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් කතා වලින් අපේ ආර්ථිකයේ වර්ධන වේගය මේ අවුරුද්දේ පමණයි කතා වැටුනේ කියලා. 2006 සිට වේගය සාමාන්‍යයක් හැටියට 6.4ක අගයක් තිබුණා. මහ බැංකුව ආශ්‍රිතව මම මේ කතා කරන්නේ යහපාලන යටතේ ඒ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් හැටියට 3.7කට අඩු වුණා. 2019 ආර්ථික වර්ධන වේගය 2.3කට අඩුම අගයකට තමයි ගිය අවුරුද්දේ පත්ලා තිබුණේ. සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකු වන අග්මුඩ ලොක්කාගේ සමීපතමේ කෝ රුපියල් කෝටි 3ක් වටිනා මත්කුළු තොගයක් සමග ඔරුගොඩවත්තේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. කොළඹ අපරාධ කොට්ටාසයට ලැබුණු තොරතුරකට අනුව ඔරුගොඩවත්තේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් සමග සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහු මෝටර් රථයකින් මෙම මත්කුඩු ප්‍රවාහනය කරමින් තිබූ බවයි පොලිසිය පවසන්නේ. සැකකරු සන්තකයේ තිබී රුපියල් 611,550ක මුදලක් හා චෙක්පත් දෙකක්ද ATM කාඩ්පත් කිහිපයක්ද සොයා ගැනුණා. 40 හැවිරිදී මෙම පුද්ගලයා වත්තල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිකරුවෙක් බවයි මූලික විමර්ශනවලදී හෙළිවැත්තේ. අංගොඩ ලොක්කාගේ සමීපතමේ කුබන මොහු සබඳතා පැවැත්වූ සෙසු පුද්ගලින් සොයා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. හෙරොයින් ජාවාරමින් නිරත වූ මහියංගනේ ප්‍රදේශයේ එකම පවුලේ 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පවුලේම තවත් 2 දෙනෙකු මද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත බෙවෙන විට බන්ධනාගාරගතවයි සිටින්නේ. දොඩම්බත්ත ගෙවල් විස ප්‍රදේශයේ පදිංචිව සිටි මව පියා හා දියණියකයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මහියංගනේ සහ රෙදිමාලියද්ද පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධව වැටලීම සිදු කළා. මද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් වෙනුවට ඇපේට තැබූ ජංගම දුරකථන 14ක්ද පොලිසිය සොයාගත්තා. රුපියල් 200,000කට ආසන්න මුදලක් ජාතික රැඳුනුපත් 9ක් සහ රියදුරු බලපත්‍ර 3ක්ද සැකකරුවන්ගේ නිවසේ තිබී හමුව තිබෙනවා. මේට පෙර අවස්ථා කිහිපයකදීද මොවුන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙකු කොම්පඤ්ඤ වෛද්‍ය පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණා. මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වී ඇති බවටයි හෙළිව තිබෙන්නේ. එලෙස උපයාගත් රුපියල් 130,000ක මුදලක් බැංකු කාඩ්පත් කිහිපයක් හා යතුරු පැදි දෙකක්ද ඔවුන් ළඟ තිබී පොලිසිය සොයාගත්තා. අලි මිනිස් ගැටුමට වසර දෙකක් තුල ස්ථිර විසඳුමක් ලබා දෙන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. වනජීවී රැකවරණ අලිවැට හා අගල්ලිදි කිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම සහ වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනාධිපති කාර්යාලයේ පැවැත්වීම සාකච්ඡාවට අමාත්‍ය සිබි රත්නායක, රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක, ජනාධිපති ලේකම් පී.වී. ජයසුන්දර යන මහත්වරුන් මෙන්ම කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ නිලධාරීන් එක්ව සිටියා. පසුගිය වසරේ වනාලි ගම්වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි වුණා. වනාලි 407 දෙනෙකුද මියගොස් ඇති අතර මේ වසරේ ගත වූ මාස 8 තුළ අහිමි වූ මිනිස් ජීවිත ගණන 62ක්. එම කාලය තුළ වනාලි 200 දෙනෙකුටද ජීවිත අහිමි වී තිබෙනවා. මේ හේතුවෙන් වගා කටයුතුවලට දෛනික ජන ජීවිතයට මෙන්ම වනාලි ගහණයට එල්ල වී ඇති තර්ජනය අතිවිශාල බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. කැලෑ නැවත වගා කිරීම වැදගත්. මොකද අපේ කැලෑ ප්‍රමාණය රැකගන්නට විශාල ප්‍රමාණයක් කැලෑ ඇතුලේ තියෙනවා. ගංජා වවන්න මේවට එහෙම ගස් කපලා විශාල ප්‍රමාණ තියෙනවා. එහම වවලා අපේ කැලෑ ප්‍රමාණය ඒකට තියාගන්නට පුළුවන්.
අද විශාලම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එක්කෝ අලියෝ මැරිලා එහෙම නැත්නම් මිනිස්සු මැරිලා. අපි අලියන්ට ආදරේ. හැබැයි කතා කරොත් මේ අලියාගෙන් දුක් විඳපු එකෙනෙකුට ඒ මිනිහත් ජම්ම වෛරයි අලියත් එක්ක. මට හොඳටම එක්ස්පීරියන්ස් තියෙනවා මේ අලියාගෙන් ගුටි කාපු මිනිස්සුන් අලියා ගැන හිතන්නේ තියා අලියා ගැන කතා කරනකොටත් තරහයි. අවුරුදු ගාණක් තිස්සේ මේවා සාකච්ඡා වෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙලා නැහැ තිරසාර ක්‍රමවේදයක්. ඉක්මනින්ම මේ අවුරුදු දෙක තුන ඇතුළත මේකට විසඳුමක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම කිසිවක් තමන් එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතාට ලිඛිතව දැනුම් දුන්නේ නැති බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කරනවා. ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමසම හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා 19 වෙනි දිනටත් සාක්ෂි ලබා දීම සඳහා කොමසම හමුවට පැමිණියා. හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ජයවර්ධන මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී හෙලිපුවේ විදේශ බුද්ධ්‍යංශයකින් පූර්ව දැනුම් දීමක් කරනතුරු ප්‍රහාරය පිළිබඳ කිසිදු උත්තරතුරක් මෙරට රාජ්‍ය බුද්ධි සේවයට අනාවරණය වී නැති බවයි. පසුගිය වසරේ අප්‍රේල් මස 9 වෙනි දින පාස්කු ප්‍රහාරයට පෙර පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට අදාළ තාක්ෂණික සාක්ෂියක් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළා. කෙසේ වුවද එම සාක්ෂි ඉදිරිපත් කිරීම මාධ්‍යයට විවෘත වූයේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්චාන් ජයසූරිය මහතා හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් හරස් ප්‍රශ්න යොමු කරමින් විමසුවේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා වූ ඔබ රාජකාරිමේ බැඳීමකින් බැඳී සිටියේ කුමන නිලධාරියාටද යන්නයි. ඒට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ආරක්ෂක ලේකම්වරයා යටතේ ඍජුවම රාජකාරී කළ බැවින් වගකීමෙන් බැඳී සිටියේද ආරක්ෂක ලේකම්වරයාට බවයි. හිමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේදී රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස මාස 5 මාර්ක කාලයක් ඔහු සමග සමීපව කටයුතු කළ බව ජයවර්ධන මහතා කියා සිටියා. දිනකට හිමසිරි ප්‍රනාන්දු මහතාට දුරකථන ඇමතුම් 2ක් හෝ 3ක් ලබාගෙන ඇති බවද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. 2019 වසරේ අප්‍රේල් මස පළමු වෙනිදා සිට 20 වෙනිදා දක්වා සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් සම්බන්ධයෙන් කිසිදු ලිඛිත වාර්තාවක් රාජ්‍ය බුද්ධි සේවය එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාට යොමු කරනු මැති බව ඔබ පිළිකන්නේද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන් එය පිළිකන්නා බවයි. ප්‍රහාරය පිළිබඳ අප්‍රේල් 4 වෙනිදා විදේශ බුද්ධ්‍යංශයකින් දැනුවත් කර 5 වෙනිදා එය ලිඛිතව ලබා දී තිබියදීත් අප්‍රේල් 21 ප්‍රහාරයේ එල්ලබන තුරුත් ආරක්ෂක ලේකම්වරයාට කිසිදු පූර්ව දැනුවත් කිරීමක් ලිඛිතව ඉදිරිපත් නොකළ බව ඔබ පිළිකන්නේදයි නීතිඥවරයා මිහිදී දැඩිව ප්‍රශ්න කළා. තමන් පූර්ව දැනුවත් කිරීමේ කිසිදු වාර්තාවක් ආරක්ෂක ලේකම්වරයාට ලිඛිතව ඉදිරිපත් කර නැති බව හිටපු බුද්ධි ප්‍රධානියා එහිදී පිළිගත්තා. ප්‍රහාරය එල්ලබන තෙක් ලිඛිත වාර්තා ඉදිරිපත් නොකළ තමන් ප්‍රහාරයෙන් පසු ආරක්ෂක ලේකම්වරයාට ලිඛිත වාර්තා 3ක් ඉදිරිපත් කළ බව පිළිගන්නේද යන්න නීතිඥවරයා විමසුවා. ප්‍රහාරය එල්ලවීමෙන් පසු තමන් ආරක්ෂක ලේකම්වරයාට ලිඛිත වාර්තා 2ක් සැපීමට කටයුතු කළ බව ජයවර්ධන මහතා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා. කිසේ වෙතත් ප්‍රහාරයට පෙර ලිඛිතව දැනුවත් නොකළද අප්‍රේල් 7 වනදා දුරකථන මාර්ගයෙන් ආරක්ෂක ලේකම්වරයාට දැනුම්පත් කළ බව පෙන්වීමට තමන්ට සාක්ෂි ඇතැයි ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 9:30 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. පසුගියදා දෙවයින පුරා සිදු වූ විදුලි විසන්දිවීම් වැනි සිදුවීම් යළි සිදු නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව කෙහෙළේ රවුකැල්ල සහ උදේ ගම්මන්පිල යන අමාත්‍යවරුන් පවසනවා. මේ අතර ආන්දෝලනයකට ලක්ව එම විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ වෙත නිකුත් කෙරුණු අතුරු වාර්තාව පිළිබඳව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමුනේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඔහුගේ කාලයේ විදුලි බල මණ්ඩලයේ ඇතිවෙච්ච සිදුවීම් සම්බන්ධව කමිටියක් විසින් ඉදිරිපත් කරලා තිබෙන වාර්තාව මේ වෙනකොට කැබිනට් මණ්ඩලයට ලැබිලා තිබෙනවා. ඒ වාර්තාවේ ඒ සිදුවීමට පමණක් සීමා වෙන විදිහට එතන කියලා තියෙන්නේ මානුෂික වශයෙන් ඇතිවෙච්ච එක ඉංජිනේරු කෙනෙක්ගේ වරදක් උඩ සිදුවෙච්ච සිදුවීමක් හැටියටයි සඳහන් කරන්නේ. අපි විශ්වාස කරා ඒ තාක්ෂණ නිලධාරීන් මේ රටට විග්‍රහ කරොත් වඩා සුදුසුයි කියලා. ඒ නිසා ඒ අයට ඒ අවස්ථාව ලබා දෙමින් අපි ඒක හෙට දවස
දවසට දාලා තියෙනවා ඒ නිසා ඒ සම්බන්ධව යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්න අපිට හෙට ගන්න පුළුවන් ඒක විදුලි අධිකාරීවරයෙකුගේ මත වරදපටවලා හැමෝම නිදහස් වෙන ස්වභාවයක් තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ ඇමතුමා ඉල්ලාස් වෙන්න ඕනේ නැද්ද දැන් විදුලි අධිකාරීවරයාද වැඩිකාරයා වෙලා තියෙන්නේ ඇමතිවරයා පෑම් 96යි වැඩ බාර අර ඔය සිද්ද වෙනකොට මේ කමිටුව විසින් ලබා දුන්නේ තමන්ගේ අවසන් වාර්තාව නෙවෙයි අතුරු වාර්තාව ඒ විෂයපතේ කාරණා තුනක් ප්‍රධාන වශයෙන් අයිති වුණා එකක් තමයි මේ විදුලි බිඳ වැටීමට හේතුව කුමක් දෙක යළිය වන්නක් සිදු නොවන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද තුන හදීසි විදුලි බිඳ වැටීමකදී තා වේගයෙන් ස්ථාපිත කිරීමට විදුලි බල මණ්ඩලය සහ විදුලි බල අමාත්‍යාංශය ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද මෙන්න මේ කියන කාරණා තුන නැත්නම් මේ විෂයපතේ තමයි මේ කමිටුව විසින් අධ්‍යයනය කළ තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා තියෙන්නේ එතෙන්දී වැඩි බරක් තියලා තියෙනවා මිනිස්සු අතින් වැරදුනාම රටම අඳුරට යන එක වළක්වා ගන්න කොහොමද ඊළඟට කතා කරනවා මෙච්චර කාලයක් යන තු ඉක්මනින් ඇයි අපිට කරගන්න බැරි දැන් සාමාන්‍යයෙන් පැය කමාර දෙකක් ඇතුළත විදුලි බලය යලි ඇති කිරීම තමයි සම්මතේ ඇයි පැය දෙකක් තුළ පැය 8ක් ගිය කොතන කොතන ඇතිවෙච්ච මොන ප්‍රශ්න නිසාද ඒ ප්‍රශ්න විසඳගන්න ගත යුතු පියවර මොනවාද කියන එක මේ අතුරු කමිටු වාර්තාවේ කතා කරලා තියෙනවා අවසාන වාර්තාව වෙන විට මීට වඩා විස්තර වලට ගිහිල්ලා සමහරට අතුරු කමිටු වාර්තාවේ ආපු නිගමන තහවුරු වෙන්නත් පුළුවන් වඩාත් ඇතුළට ගියාම අලුත් දේවල් හඳුන ගන්නත් පුළුවන් රජයේ සේවකයෙක් අතින් යම් වැරද්දක් සිතාමතා කළොත් හරි අත්වැරද්දක් සිදු වුණොත් හරි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අපේ ආයතන සංග්‍රහයේ වෙනම සඳහන් වෙනවා ඔබ බලාපොරොත්තු වෙන්නේ ෂණික විසඳුම් හොයාගන්න විදියක් නැහැ මොකද රජයේ තීන්දුව කටයුතු කළ යුත්තේ ආයතන සංග්‍රහයට අනුකූලවයි මහත් ආන්දෝලනයට ලක්ව තිබෙනවා සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව නෙළුව ලංකා ගම මාර්ගයේ ඉදිකිරීම කටයුත්තක් දැනට සිදු කරගෙන යනවා. දැන් චෝදනා එල්ල වෙනවා මේ රක්ෂිතය කපනවා කියලා. මේක රජයේ මතය මොකද්ද පැහැදිලි කරන්න පුළුවන්ද ඔබතුමාට? බොහොම පැහැදිලිවම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානයත් මේ කරුණ පිළිබඳ යොමු වෙලා තිබෙනවා. මෙම සංවේදී පරිසර කලාපයක් හට හඳුනාගෙන තිබෙන ප්‍රදේශයක් නිසා සංවර්ධන කටයුතු සිදු කිරීමේදී අපි ඊටාම පරිසරම සිදු කරන්නට අවශ්‍ය ස්ථානයක්. හැබැයි මෙහි දෙවෙනි අනිත් කාරණේ තමයි දීර්ඝ කාලයක් තිස්සේ ලංකා ගම කියන ගම්මානය විශාල ජන කොට්ටාසයක් මේ ගම තුල ජීවත් වෙනවා. එම ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳවත් ආණ්ඩුව අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අර්ථයෙන් තමයි මෙම මාර්ගය සංවර්ධනය කරන්න කටයුතු ආරම්භ කළේ. එහිදී පාරිසරික පද්ධතියට හානි නොවන විදියට ජනතාවගේ අවශ්‍යතාවයන්ට අවශ්‍ය එම අරමුණු වලට උදව් කිරීමක් හැටියට මාර්ගය සංවර්ධනය කිරීමත් ඒක කරන්න පුළුවන් හොඳම විදිය කෙසේද යන්න පිළිබඳවත් මාර්ග සංවර්ධන අධිකාරියනුත් අදාළ පාරිසරික සංවිධාන සහ පරිසර අමාත්‍යාංශයේ වාර්තා දැනටමත් අධිකරු ජනාධිපතිතුමා කැඳවලා තිබෙනවා. එතෙක් දැනට තාවකාලිකව වැඩ මාර්ගය නතර කරලා තිබෙනවා. ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රහය ලැබ යුරෝපාශූරතාවට එක්වන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලිකමු මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ආශිර්වාද ලබා ගත්තා. වසර 36ක් පුරා මෙරටට විශාල කීර්තියක් අත්කර දුන් ලෝකශූර ඩිලන්ත මාලගමු මහතාට මෙවරද ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙනීමට හැකි වේවායි අග්‍රාමාත්‍යවරයා සුභාශිංසන එක්කලා. තරඟාවලියේ ලබන මාස 5 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤ, බෙල්ජියම සහ ප්‍රංශ යන රටවල්වලදී පැවැත්වෙනවා. ඩිලන්ත මාලගමු මහතාට මෙරට රජයේ අනුග්‍රහය ලබා දෙන පළමු අවස්ථාව මෙයයි. මේ අතර ඩිලන්ත මාලගමු මහතා අද පැවති කැබිනට් තීන දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් තමාට ලබා දුන් අනුග්‍රහය සම්බන්ධයෙන් ස්තුතිය පළ කළා. ආසියාවේ වැඩිම ශූරතා, ඒ වගේම යුරෝපාන ශූරතා, ඒ වගේම ක්‍රීඩකයෙක් හැටියට අවුරුදු ගාණක් වැඩිම ක්‍රීඩා වේදිලා ඉන්නවා. ඉතින් මම පළවෙනි රේස් එකේදීම අපේ ජාතික කොඩිය මම රැගෙන ගියා. නමුත් මම හිතපො හැම රජයකටම වගේ ගිහිල්ලා මට අනුග්‍රහය ඉල්ලුවා. නමුත් අනුග්‍රහයක් හම්බුනේ නැහැ මේ අවුරුදු 36ට. මේ අවුරුදු 36කට පස්සේ මේ ජාත්‍යන්තරව තරඟ වඳින වෙලාවේ මේ අවුරුද්ද සංචාරක අමාත්‍යාංශයෙන් පූර්ණ අනුග්‍රහය ලැබුණා. ඉතින් ගරු අගමැතිතුමත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමත් මට අරලි ගහ මන්දිරේට ආරාධනා කරලා ඔහු මට සුබ පැතුම්. මොකද දැන් මේ අවුරුද්දේ මම යුරෝපාන ශූරතාවයට සහභාගී වෙන්නන්. ඉතින් මෝටර් රථ ධාවන ශ්‍රේෂ්ඨ කියන්නේ ලෝකේ ධනවත්ම ප්‍රබලවත්ම රටවල් එක්ක තමයි මම තරඟ වැදුනේ. ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඒ හැම රටකදීම අපේ ජාතික ගීය නැගෙවුවා. මම හිතන්නේ ඒක වார்த்தාවක් වෙනවා. තනි පුද්ගලෙක් තමුන්ගේ වියදමෙන් ගිහිල්ලා එහෙම කරලා නැහැ කවදාවත්. ඉතින් මම ගොඩාක් මේ රාජ්‍යට ස්තුතිවන්ත වෙනවා. නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සීවි විග්නේශ්වර මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙසේ අදහස් පළ කළා.
මේ පාර්ලිමේන්තුව තුල කවුරු හෝ ඒ සාමය කඩ කරලා නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම් දෙමළ තරුණයන්ව යලිත් ස්වයං පාලනය සඳහා උසිගන්වන ප්‍රකාශන කරනවා නම් ඔවුන්ගේ නිර්වත අපි ඇත්ත වශයෙන්ම පෙන්වා දිය යුතුයි හෙළිදරව්කළ යුතුයි මන්ද මේ බස් වලට රැවටිලා නැවතලක් ත්‍රස්වාදී හිසෙසෙව්වොත් අතුරු සම්මත ගිනුම් වගේ දහස් ගුණයක් අපිට මුදල් යොදවන්න වෙනවා ජාතික ආරක්ෂාවට ලංකා රජයට හැමදෙස්සම අපහාස කරනවා සිංහල ජනතාවට නිමිති හැමදෙස්සම අපහාස කරනවා කිලිනොච්චේ පෙළපාලේ යනවා බුද්ධි පිළිම එවත් කළ යුතුයි කියලා ඒ වෙන කවුරුත් නෙමෙයි නියෝජ්‍ය කතා නිමිතිතුමනි මේ සභාගර්භයේ ඉන්න විග්නේෂන් කියන මන්ත්‍රවරයා බෙදුන්වාදී න්‍යායපත්‍රය තමයි මෙතුමා ඉන්නේ මේ පුනරාවර්තන විදෙමින් අතුරුදන්වීමේ කාර්යාලයටත් මුදල් වෙන් කළා තියෙනවා දැන් ජේරාඩ් ෆර්නාන්ඩ් පිල්ලේ කියන අමාත්‍යවරයා ඝාතනය කළා මරාගෙන බැන්න ත්‍රස්වාදියෙක් ඔහුගේ අනන්‍යතාවය පෙදන්නේ නැහැ ඔහුගේ ඥාතිය මේ කාර්යාලයට ඇවිල්ලා බන්දිල්ලොත් අපේ රජින් තමයි බන්දි මුදල් දෙන්නේ ඒ වගේම තමයි මේක ඉන්න සභාපතිතුමා සාලි පීල්ස් කියන මහත්මයා තමයි යහපාලන රජයේ මංගල සමුවීර විසින් විදේශ මන්ත්‍රීවරයා විසින් අපි යුද අපරාධ කරා කියලා පිළිගන්න කොට ඒකට එක තමයි පත්කලේ නියුක ෆර්නාන්ඩ් කියන ඒ කාන්තාව මම දැකලා තියෙනවා ජෙනීවා මානවිකම් කවුන්සලයේ දෙමළ ඩයස්පෝරා සමග කෝපි බොමින් අපේ රටට සහ අපේ යුද හමුදාවට අපහාස වෙන විදිහ ප්‍රකාශ කළා ඒ අය ඉන්න මේ OMP එකේට මුදල් දෙන එක ගැනත් අපි සලකා බලන්න ඕන කියලා මම මේ අවස්ථාවේ මා කියා සිටිනවා බතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා ඒ මැදින් පළාත් තාණ්ඩුකාර නීතිඥ ලලිත්‍යු ගමකී මහතාගේ නියමයෙන් මැදින් පළාත් තාණ්ඩුකාර නීතිඥ ලලිත්‍යු ගමකී මහතාට පැවරිය ඇති බලතල අනුව ඩල්ජි තලුවිහාරි මහතාගේ සේවය තාවකාලිකව තහනම් කර තිබෙනවා මීට අමතරව මාතලේ මහනගර සභාවේ පුරපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා නියෝජ්‍ය නගරාධිපති සඳනම් ප්‍රකාශ් මහතාට බලය පවරා තිබෙනවා මේ පිළිබඳ අදහස් දක්වන මැදින් පළාත් තාණ්ඩුකාරවරයා මාතලේ මහනගර සභාවේ තියෙන ප්‍රශ්න තෙන්න එන්නව වඩාත් වැඩි දියුණුණා ඒ නිසා අපි ඒ අතරේ පරීක්ෂණය කරා අපේ පළාත් පාලන කොමසාරිස්තුමා හරහා මේ පරීක්ෂණයේ වාර්තාව ලැබුණා නගරාධිපතිතුමාට චෝදනා රාශියක් තියෙනවා චෝදනා විමර්ශනය කළා මේ චෝදනාවල යම්කිසි සත්‍යයක් අසත්‍යතාවයක් තියෙනවද කියන කාරණය සම්බන්ධව සලකා බැලීම සඳහා මහනගර සභා ආඥාපනතේ 277(1) වගන්තිය යටතේ මට පැවරී ඇති බලතල ආනුව නගරාධිපතිතුමාගේ නගරාධිපති ධූරය తాවකාලිකව මාස 3කට තහනම් කළා ඒක පුජ්‍යල පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාම මහාධිකරණ විනිශ්චයකාරී කුසලා සරෝජිනි වීරවර්ධන මැතිණිය ඒ සඳහා පත් කරා ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා රාත්‍රී 9:30ට අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්නේ